අපි විශේෂ ප්‍රවෘත්තියට ගියේ නුගසෙවණින් ඔබට වඩා සමීප අපිට වඩා විශේෂ හිමාලි සවිරංගේ සමග ජීවිතය බෙදා ගනිමින් ඉන්න අතරේ අපි හිනාවෙන් ඇවිල්ලා තරහට ඇවිල්ලා තරහ නොවී අපි ඉස්සරහට යන්න යමු හිමාලියක්ේ අර මේ ජීවිතේ බොහෝම ලස්සන කාලය තිබුණනේ මම හිතන්නේ අපි පුංචි කාලේ පුංචිම කියන්නත් බෑ නේ එතකොට පොඩි වෙන කතාවක් වෙනවා ගොඩක් වයසද වගේ එකක් නේද අපිත් ගෙදරට වෙලා බලපු කාලේ බොහොම ආදරෙයි මුළු රටකටම ආමන්ත්‍රණය කරපු හිමාලි සයරංගි එකපාරට රංගන ශිල්පිනියක් වෙද්දි අර තටු අතාරිනවා मगे लोको खेमेत्ता पुंचिकाले में हर निवेदन प्रवृत्तिक रूप नालिका गोडा खेमेत मुखद मंगसरी अंदा कुंडे बंदला सारी अखला प्रति रूप आम කැමැති තිබුණ මොකද ඉස්සර නිවේදිකාවක් කිව්වම අපිට ඒ වගේ ස්වරූපයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ හීනේ හැබෑ කරගෙන මම සෑහෙන්න දුරක් ආවේ. ඒ කියන්නේ මට හැකියාව තිබුණා රංගනයට. අහම්බෙන් වෙච්ච දෙයක්වත් නෙමෙයි රංගනය කියන්නේ මම අවුරුදු 13 වගේ පටන් ගත්ත දෙයක්. නමුත් අධ්‍යාපන කටයුතු නිසා ඒක වෙනස් වෙලා කොමාරිය අවස්ථාව හම්බ වෙනා මට ජාතික රූපවාහිනී නිවේදිකාවක් වෙන්න. ඉතින් අර මගේ කැමැති සිහිනේට යන්න මට අත්තට ලැබෙනවා ඒ විදිහටම මට මතකයි අර මගේ හිතේ තිබ්බ විදිහටම මම කොණ්ඩේ හදපු හැටි අර මැදින් ඉර තියලා කොණ්ඩේ බැඳලා ඔස්සරියක් හරි සාරියක් ඇඳලා ඒ ලෙංගතු විදිහට මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරපු හැටි ඉතින් අර තාමත් උගලම් වගේ අය හම්බුනහම කියනවා මතකයි ඉස්සර රූපවාහිනී කතා කරපු දේවල් කතා කරපු විදිහ ඇඳපු සාරි පාට හිටන් කියනවා සමහර වෙලාවට ඉතින් හරි මතකයිනේ කියනවා ඔව් ඉතින් ගොඩක් වැදගත් වැඩසටහන් ඒ කාලේ නුගසෙවණ ආරම්භක කාලේ මම නිවේදිකාවක් වුණේ එතකොට ශනිදායි බොනිර්දායි බොන් වගේ වැඩසටහන් වලට ඉන්නවා කියන එක හරිම හීනයක් මොකද ඒ වගේ ලොකු දෙවන්තයෝ තමයි ඒ දවස්වල මේ වැඩසටහන් මෙහෙව්වේ ඉතින් ඒ පුටුවක ඉඳ ගන්නවා කියන එකත් හරි වගකීම ඇත්තටම කිව්වොත් ඉස්සර අපි ලේසින් හිතුවට මට ওই වැඩසටහනක් තියෙනකොට ශනිදායි බොනිර්දායි බොන් කියන මම නිින්ද යන්නේත් නැහැ කියන්නේ කොළ මේ ෆයිල් තියාගෙන උදේ වෙනකන් සීන් දාඩිය දාලා වගේ තමයි මෙහෙට දුවගෙන එන්නේ. ඉතින් ඒ වගේ මේ වගකීම විශාලයි. රංගන ශිල්පිනියෙකුයි නිවේදිකාවකුයි සසඳන්න බෑ. ඒක බාර දූර කාර්යයක් නිවේදනය මන්නම් කියන්නේ මුළු රටකට ආමන්ත්‍රණය කරනවා කියන එක කවුරුන් හරි කෙනෙක්ව ඉන්ටර්විව් කරනවා කියන එක දෙයක් ප්‍රකාශ කරොත් කරාම තමයි. ඉතින් ඒ නිසා මම ඇහුවොත් ඒක හරිම ටෙන්ෂන් රැකියාවක්. ඉතින් අර රංගන ශිල්පිනිය හරි ලේසි මතු වෙලා ගියා. ඉතින් ඒ හිඳ ඉක්මනට මෙයා පියාඹලා ගියා ඒ පැත්තට. දැන් අකේ විදිහට මේ අර ශේෂ්ත්‍රයේ පැමිණීමත් එක්ක ජීවිතෙත් එක එක විදිහ වෙනස්කම් සිද්ධ වෙන්න ඇති නේද? දැන් සාමාන්‍යයෙන් කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. සමහර ලා නේද? ගැහණියක් වුණාම මම හිතන්නේ ඒක සමහර වෙලාවල්ද කැපකිරීම. එතකොට දරා ගන්න සිද්ධ වෙනවා ජීවිතේ. ඔව්. ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න. ඔව් ඉතින් එහෙම තමයි. දැන් නිවේදිකාවක් විදිහට වැඩ පටන් ගත්තාම මොකද සමාජයේ ගැටෙන රැකියාවක්, විවෘත රැකියාවක්. එතකොට ගොඩක් අය හම්බෙන තුරු ඒ කාලේ प्रेम संबंध हम तीन कुटीन अंड इगन गंड कैंपस अंड मोड़ तीरन तपिहुन थिंग हेमता मम की आने जीवित किसी वेची दियाने हेला अतारी बे मैं हेमती सीमित जीवित वेच हेम दियाला मगे रखिया पील बदल दें संभाल लड़किया पड़वा मगे ලංගම ඥාතින් කියන්නේ මම හොඳ ගොක් දක්ෂ ළමෙක් ඉගෙනුමට. ඉතින් මම ඉගෙනුම පැත්තෙන් ගියා නම් මම ඊට වඩා ලොකු තැනක ඉන්න තිබුණා. මොකද මට මේ කැම්පස් යන්නත් මට ලකුණු තිබිලා මම ගියේ නැති කෙනෙක්. එතකොට ඒ වුණාම මම හිතුවා නෑ මට මේ ලැබුණ හොඳම දේ මට දෙන්න තිබුණ හොඳම දේ තමයි මට මේ දීලා තියෙන්නේ අවමහානියකින්. එහෙම මම හිතන්නේ හැම දෙයක්ම ජීවිතේ හානියක් වෙන්න තියෙනවා. ඒ අව මේ තමයි මට මේ දීලා තියෙන්නේ. ඒ නිසා මට ලැබෙන හැම දෙයක්ම රැකියාව හෝ වේවා මගේ අධ්‍යාපන මට්ටම හෝ වේවා ඒව අපිට වෙලා ඉවර දේවල් නේ. ප්‍රේම සම්බන්ධතාව හෝ වේවා හැම දෙයක්ම මම හිතන්නේ
जीवित हुंदट वेच्च देवल एकेन कोयिम वेलावकवत मम मगे रेकियाव किसिम अवस्थावक नेति करगत्ते नेहे मगे इक्केनीम मम नतर करगत्ते नेहे मम प्रश्न तिबुनत आर्थिक प्रश्न तिबुना हो नेतुना हो मम हेमतिस्सेम मगे गमन गेन मम फोकस करपु केनेक इतिन मम हितनवा मट हुंदम दे तमयि मे लेबिला तियेन्ने कियला ओ नेहे एकेहेम मतक वेन एकेत वटिनाकमक तियेनवा हिमालयक ने अपिट हुंदम देवल उना न අපිට වරදින වෙලාවකට ඒකට ඔරොත්තු දෙන්න අත්දැකීමක් නැහැනේ. ඉතින් විවිධ ක්ෂේත්‍ර ඇතුලේ අනුලාවියක් විදිහට මතුවෙලා රටම දන්න කෙනෙක් විදිහට වර්තමානයේ සම්මානනීය රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියටම එන්න හිමාලයකට හැකියාව ලැබුණා. ඒ ජීවිතය තමයි අපි දකිමින් කතා කරමින් ඉන්නේ. අපි සින්දුජාර කිව්වා වගේ පැති කීපයක් තියෙනවානේ මතු කරගන්න. ගීනක අදත් අපිට උදව් කරනවා වාදනයෙන් අපි එහෙමනම් හිමාලයකට ගැයුමට ආරාධනා කරනවා उपदीपा दुवा पेती मां
ගායන ශිල්පිනිය එහෙම නැත්නම් රංගන ශිල්පිනිය ඒ කියන භූමිකාවන් වලින් අපි පොඩ්ඩක් දැන් මව කියන භූමිකාවට එමුගො නේද අවුරුදු 9ක දිනේකගේ මවක් දුවලා අපේ මැදිරියෙත් ඉන්නව ඇවිල්ලා අතර මේක කොහොමද අක්කේ දැනෙන්නේ මේ මව කියන දේ මම හිතන්නේ හරි වෙනස්නේ අනිත් හැම දෙයකටම වඩා මම ආසම භූමිකාව කියන්නේ මම මගේ කියාවෙන් විවිධ වූ චරිත ඉදිරිපත් කරනවා කියන්නේ මම වේදිකාවක් විදියට හඳ කැවිම් ශිල්පිනිය මොනවා කරත් මම ආසම කරන මමගේ ප්‍රේමණීයම මගේ හෘදයාංගම භූමිකාව මගේ සැබෑම භූමිකාව තමයි මාතෘත්වය කියන්නේ. ඉතින් ඒක මට අවුරුදු 9ක දිනයක් කියන එක මට ඉතාම වචනෙන් කියන්නේ ඉස්සර ගන්න බැලි හරිම මේ සංවේදීම මාතෘකාවක් කියන්නේ. මම ගොඩාක් දරුවන්ට හරි මාදරේ කෙනෙක්. ඉතින් අර කැම ළමයෙකුටම වගේ මම හරි මාදරේ කියන්නේ. किसीम लमी कुट अकटयुत्तावाट किसीम लमी की असाधारणवाट मत हरियास लम लमु अमक इद्रेट मट कर मुनोत्करा मम इसर हितांगिटिया मे मट गुडाक साली हम लोत्रन मम करा लम विस्तरी अरगने की अम्म दातने हेम धर्वा विस्तरी अरगने मम लम हदन इकने अद्यापने लबा दी और हाट विन एक ड्रीम मेकिंगर इकल अम्मी कुट अम्म के विनवाट इकन होम विस्सा समाज इट दम्मेकोचर अभिमान ये लमई की आनी थिंग मुन 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 देवना अभी दारू अंगीत इकन मम्म विश्वास करना डेलावट मुन मुन बीसी उना अभी मुन प्रश्न तिबुना जीवित हेल हेपी तिबुना दर्वकीन दे अभी जीवित अतहरी नोत क्वच्चर अभी दखलती दर्व खरदरिया दर्व अत हेरला समट अम्मला विनतीरन गनाखिया अभी उमनावट ने अभी दर्व मे लोकट अभी अभी कैमेपी प्रेमी ඉතින් එහෙම කැමැත්තකින් ගෙනල්ලා ඒක කරදරයක් වෙලා මේ අතහැරලා අයින් කරලා යන සමාජයක මම හිතන්නේ අම්මා හරි තාත්තා හරි එක තීරණයක ඉන්න ඕනේ මොන තීරණයක් ආවත් මොන ප්‍රශ්නයක් ආවත් ළමයි වෙනුවෙන් කරන්න තියෙන දේවල් ජීවිතේ මඟ හරින්න පව් කියන්නේ. ඒක තමයි මට කාන්තාවක් විදිහට සියලු සමස්ත අම්මාවුන්ට විශේෂයෙන් පියවරුන්ට කියන තැන එකමදී. දැන් මෙහෙම බැලුවොත් ඒ කියන්නේ හිමාලිගේ අම්මයි හිමාලි අම්මයි කියන්නේ දෙකක් නේද? ඒ කියන්නේ ඉස්සර අම්මලා ටිකක් දුරින් ඉඳලා දරුවෝ දිහා විපරම් කරලා බලලා කාගෙන් හරි අහලා තොරතුරු දැනගන්නේ. ඒ හිමාලිගේ අම්මා. හිමාලි අම්මා එහෙම නෙවෙයිනේ දූත් එක්ක ලඟින් ඉඳලා යාළුවෝ වගේ කතා බහ කරලා දේවල් බෙදාගන්නේ. මම කියන්නත් ඕනේ ඒක මම ගොඩක් කාර්ය බහුලයි ඒක ඇත්ත. එතකොට මම ගොඩක් වෙලාවට මේ සැමියාගෙනුත් වඩා මේ ගෙදර සීළු දෙයම මම තනියෙන් බලලා කරන කෙනෙක්. ඒ කියන්නේ මුදල් හම් වෙනවා තමයි ගෙදරට. නමුත් සීළුම දේවල් ගෙදර වෙන දේවල් දරුවගේ දේවල් සාමාන්‍යයෙන් පොඩක්වත් මම කම්මැලි කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මම හරියට වැඩ කරන කෙනෙක්. ඒ වැඩ කරා කියලා මම කවදාකවත් මගේ වෘත්තීය රැකියාවේදී මම ප්‍රමාද වෙලා යන්නේ නැහැ. මම ඒ කටයුතු මගහැරලා නැහැ. මගේ වටේම කම්ප්ලේන් එකක් ඒ කියන්නේ මට එහෙම චෝදනාවක් තියෙනවා නම් හරියම අසනීපයක් වුණොත් විතරයි. ඒ කියන්නේ ඒ විනය තියෙන්න ඕනේ. එතකොට දරුවගේ දේවලුත් එහෙමයි. කවදාකවත් මම විසි වුණා කියලා මේ මම දරුවව තනි කරලා නැහැ. ඒ කියන්නේ දරුවව කොහොම හරි මට මම යන්න තියෙන ගමනකට හරි අඳගෙන ඒ කාලේ මම ළමයාට දරුවට ලබා දෙනවා. ඉතින් මේ ලෝකේ බිසි කියලා මේ අපිට අයින් කරන්න පුළුවන් දේවල් නැහැ. මේ බිසි කියන එක බොරු කතාවක්. ඒ කියන්නේ කාලේ ඉන්නේ බොරු බිසි කියන්නේ. මොකද Tamanට අවශ්‍ය නම් ඒ දේ කරන්ද මේ මං හිතන්නේ ඒක තමයි වෙලාව හොයා ගන්නවා කියන එක අම්ම කෙනෙකුට ප්‍රශ්නයක් නෙවෙයි කියන එක තමයි මට කියන්නේ. දුවෙක් කියන්නේ ජීවිතයේ ලොකු වගකීමක්ද? විශාල වගකීමක්. දුවෙක් විතරක් නෙමෙයි අද කාලේ පුතෙක් වුණත් ඒක විශාල වගකීමක්. ඒ කියන්නේ දුවලා පුතාලා කියලාද වෙන් කරන්න බෑ. විශේෂයෙන්ම අද කාලේ තියෙන සමාජීය ප්‍රශ්නත් එක්ක දුවෙක් රැකවරණය වැඩිපුරම අවශ්‍යයි. මොකද අද සමාජ මිනිස්සු පුතුම කපටි මිනිස්සු වෙන එක සම්මා වෙන්න ඕනේ. බලන් ඉන්නයි කියනවට විශේෂයෙන්
පිරිමි හරිම කපටි කියන්නේ මේ හරිම මේ තරහ වෙන්න එපා මොකද ඒ වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට දෙමාපියන්ගෙන් ඒ ඒ දේවල් නිවසින් ලැබුණ නැති වුනහම ඒ ආදරේ කරුණාව ඒව ලැබුණ නැති වුනහම තමයි ඒ කියන්නේ අම්මට ආදරේ කරන පිරිමි කෙනෙක් කවදාකවත් තවත් කෙනෙකුට වේදනාවක් දෙන්නේ නැහැ අත්තම කිව්වොත් නංගි කෙනෙක් සහෝදරියක් ඉන්නව නම් එයාට වෙනවට අකමැති කිසිම දෙයක් පිරිමියෙක් තවත් කෙනෙකුට කරන්නේ නැහැ තවත් ගැහැණියෙකුට කරන්නේ නැහැ ඒක නිසා මට හිතෙන්නේ මේ සමාජය අර අතනට තමයි දැන් යන්නේ එහෙම හැඟීමක් දැනීමක් නැති තැනදී ඕන දෙයක් කාටුණක් කරන්න පුළුවන් ඉතින් ඒ වගේ සමාජයක මම හිතන්නේ ගෑන් ළමයෙක් ගොඩක් ඊට වඩා අවබෝධයක් හැම දෙයක් ගැනම ලිංගිකත්වයේ පිළිබඳ තමන්ගේ ආරක්ෂාව පිළිබඳව හොඳට පෞරුෂය නංගවන්න මම හිතන්නේ විශේෂයෙන්ම ඕනේ ගෑන් ළමයිගේ අම්මලා ගොඩක් වෙලාවට පුතුන්ට උගන්වන්න හදන්නේ. නමුත් මම කියන්නේ මගේ අත්දැකීමෙන් දුවේකට තමයි හොඳටම උගන්වන්න ඕනේ. මොකද ඒක දැන් අර අතීතයට සාපේක්ෂව ටිකක් දුවලට දැන් අඩුයි දැන් දැන් ළමයි ඉගෙන ගන්නවා දැන් දුවලා හොඳටම හැමදේම හැම පැත්තෙම යනවා. නමුත් අර අපි ફોકસ එක තියෙන්නේ අර පවුල බලා ගන්න ඕනේ පුතා මොනවාරි වියදමක් කරන්න ඕන නම් කැම්පස් එකකට රට යවන්න ඕන නම් හරි පුතාට තමයි ප්‍රයොරිටි දීලා එහෙම නමුත් මම හිතන්නේ දුවෙක් තමයි අනාරක්ෂිතම ජීවිතේ. ඒ කියන්නේ එහෙම හැදුවොත් දුවෙක්ව ඒ කියන්නේ තවත් කෙනෙක්ගෙන් ජීවත් වෙන්න තවත් කෙනෙක්ගෙන් හවුහරණක් ලබන්න එහෙම ඒ කියන්නේ අභිභව යන්න කියන එක නේ මම අදහස් කරන්නේ. නමුත් එහෙම හැමතිස්සෙම අපි දරුවෙක්ව හැදුවොත් තමන්ට දෙයක් කරගන්න බෑ තව කෙනෙක් පිහිට ඕනේ කියලා එතනයි හරි අවදානම්. හැමතිස්සෙම අපි දරුවෙක් के पौरुष्य नांगवान उन्हें है आठ मामा आगे दो टेम है आठ बैरी दिया क्यों मेरे लोग क्या बेटे कराने बैरी दिया क्यों नहीं पुते यार हम तो इससे मामा यार देवल कराने देना था नहीं हम देवल का कालू वाले टा बाय कराने होल माम वाले टा बाय कराने हम ये बाल कर ला माम मंके ने हम है दो हम तो इससे म काटारी मुआवे ला इन्हें तमाई दूला उत्साह कराने थी इन्हें सा अध्यापने पैतिंग पौरुषे पैतिंग मे हम पैतिक मंगे इतना आप ගැහණියක්ට දෙන්න ඕනි මොකද සැමිය නැති වුණත් හැරගියත් දරුවෙක් ගොඩක් තනි වෙන කාන්තාවක් නිනවා කර කියා ගන්න ගොඩක් අධ්‍යාපනයකුත් හරියට ඒ කාලේ ලැබල නැතුව ආර්ථික ශක්තියකුත් නැතුව ඉතින් එහෙම පෞරුෂයකුත් නැතුව එහෙම වුණාම වරදින්න තියෙන දිගට දිගට ප්‍රමාණය වැඩි ඒ නිසා මම හිතනවා හැමතිස්සෙම දුවෙක් ඉන්නකොට ගොඩක් දේවල් හිතන්න තියෙනවා කියලා මේ විනාඩි කීපේ මතු කරලා ගත්තොත් හිමාලි සයරංගි නම් ඇය කියලා ඇත්තරම මේ වටින කතා කිහිපයක් නේ. කියන්නේ කොච්චර කාර්යබහුල වුණත් අපිට තව කෙනෙකුගේ කාලය වෙනුවෙන් නාස්ති කරන්න අවශ්‍යයක් නැහෙනේ. එහෙනම් අපි වෙලාවට වැඩ කරන්න ඕන කියලා ඔබ කියනවා. දුවෙක්ට වැඩිපුර උගන්වන්න ඕන සමාජය ගැන කියලා දෙන්න ඕන දුවෙක්ව පහත් කරන්න හොඳ නැහැ. බය කරන්න හොඳ නැහැ. ඒ වගේ ජීවිතයට සමීපව එතරම් ඔබ බැඳීම් වල තියෙන වටිනාකම අවබෝධ කරගන්නවා අනෙක් පැත්තෙන් රංගන ශිල්පිනියක් විදිහට හැම ක්ෂේත්‍රෙම සම්මානනීය රංගන ශිල්පිනියක් බවට පත් වෙනවා රූපවාහිනිය බලන ඔබට ඒ තිරේදී දැකපු හිමාලි සයරගේ තක්සේරුව ඔබට හැමම තියෙනවා කියලා අපි විශ්වාස කරනවා එහෙන් බැලුවොත් ඔබ දිනුන්නේ මේ හැබැයි සමහර තැන්වල ජනප්‍රිය වුණු නිසා ලැබුණු නිසා මගහැරුණු දේවල් නැද්ද ඒ කියන්නේ කෙනෙක් සාමාන්‍ය සමතලා ජීවිතයක ගියා නම් සමහර දේවල් ලැබෙන්නේ හැබැයි ලැබුණු නිසා අහිමි වෙන දේවල් ඒවැය බර වැඩි දේවල් එහෙම තැන් හිමාලයකට හම්බ වෙනවා ඒක මට ඇත්තටම මේ දැන් ජනප්‍රිය කියන එක ඇත්තටම මට දැනින්නෙත් නැති තරම් ඒ කියන්නේ මම බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා ඇත්තටම ඔබ හිතන්නේ නැහැ නේද ඒ කියන්නේ මට මම හැමතිස්සෙම මට අමාරු දේවල් වලින් මාව තියාගන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි ඒ කියන්නේ මගේ රංගනීය කියන්නේ මම වෘත්තිමය නිලියක් විදිහට මම ඇත්තටම ලස්සන්ට එළියට යන්න ඕනේ ගොඩක් ඇඳුම් පැළඳුම් වලට වියදම් කරන්න ඕනේ එතකොට මේකප් පාවිච්චි කරන්න ඕනේ ඇත්තටම ඉතින් ඒක එහෙම වුණාට මම එහෙම නැහැ කියන්නේ මට ඒක හරි කරදරයක් කියන්නේ මම හැමතිස්සෙම මාව තියාගන්න හදන්නේ මට පහසු විදිහට ඒ කියන්නේ මට අමාරු නම් අඩුවස දාන්න මම ඇත්තටම රබර් අර ෆ්‍රැට් දෙකක් දාගෙන යන්න පුළුවන් මට ඒක මට පොඩි ලැජ්ජාවක් නෙවෙයි එතකොට මගේ මේකප් නැතුව මම බස්සනයි කියලා මම හිතනවා මට මේ පොඩ්ඩක් ලාවට මොන හරි ලිප්ස්ටික් ටිකක් දාන් ගියත් මට ඒක ඇති තියෙන නිසා අර සමාජයට ඕන විදිහට සමාජ මොන හරි හිතයි කියන එකට මාව තියාගෙන අමාරු දේවල් ගොඩකින් මාව පුරව ගන්නවට වඩා
සරල සාමාන්‍ය මට හැමදාමත් මාව තියාගන්න පුළුවන් ක්‍රමයකට මම මට වියදම් කරගන්නේ. ඒක මට මේවත් ගෙදරටවත් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මේ මාව නිලියක් විදිහට මේ සමාජගත කරන එක. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් විදිහට තමයි මම නඩත්තු කරන්න මහන්සි වෙන්නේ නැහැ කියලා කියන්නේ. නෑ නෑ. ඒ කියන්නේ මට පහසු විදිහට තමයි මම ජීවත් වෙන්නේ. ඒක අපිට රුව දකින්නකොටම තේරෙනවා නේද? ඔව් නැත්තම් හරි අමාරුනේ ජීවිතේ මේ ගොඩාක් වෙලා කාලයක් තමන්ගේ රූපේ නඩත්තු කරන්න, තමන්ගේ වෙන්දුම් පැලඳුම් ගැන හිතන්න ගොඩාක් ගියාම මම හිතනවා ගොඩාක් තියෙන අනිත් දේවල් ගොඩාක් මගේ හැරිලා යනවා කියලා. ඉතින් ඒ නිසා මම කොහොමද කවදත් ඉතින් සාමාන්‍යයෙන් හිමාලයක් කියද ඒව සාපේක්ෂව මොකද සමහරු ඒ කියන්නේ අර ඒක වැරදුකුත් නෑ ඒක වැරදුනත් මේ පාත්වගෙන යනවා ඒ කියන්නේ ස්ටේටස් මේන්ටේන් කරනවා එතකොට ඒකට වටිනාකමක් එනවා නේද ඒ කියන්නේ ඒක තම තමන්ගේ අද ඩොලර් හම්බ වෙච්ච හින්දා අපි ගේමුකෝ ඩොලර් 1000ක වැඩක් තමන්ව මේන්ටේන් කරලා තිබුණා ඩොලර් 10000ක වටිනාකමක් තියන්න පුළුවන් මේ එක එකනක රුචිකත්වේනේ ඒක රුචි ඇයට ඒක කරන්න පුළුවන් ඒ වෙයි මම කියන්නේ මගේ රුචිකත්වය ඒ කියන්නේ ඒක වැරදි වැරදි දෙයක් නෙමෙයි දැන් තමන්ගේ තත්වය අනුව තමන්ව මේන්ටේන් කරන එක තමන්ගේ තත්වය අනුව තමන්ට ඒකේ මං කියන්නේ ගෙවා ගන්න බැරි ලෝන් එකකට ගිහිල්ලා වාහනයක් ගන්න එක වගේ දේවල් ගෙවා ගන්න බැරි මුදලක් සැලොන් එකකට පූජා කරනවා වගේ දේවල් ඒ අපරාධ කියලා මං කියන්නේ නමුත් තමන්ට තියෙන තියෙනවා නම් ඒක ප්‍රශ්නේ නෙමෙයි මේක මේ බ්‍රෑන්ඩ් එකක් විදිහට තමන්ව ගෙනියන්න පුළුවන් නම් ඒක ඒගොල්ලගේ සතුට මං කියන්නේ මගේ සතුට මට මේ මට ඕනේ සරල සාමාන්‍ය විදිහට ඉන්න මේක මට එදා ඉඳන් හරි පහසුවක් වුණා මම කියන්නේ එතකොට චරිත කරන්නත් හරි ලේසි දැන් මට නෑනේ මේ මම ඉන්ඩෝනේ ටීවී එකේ මේකප් දාලා ලස්සනටම ඉන්ඩෝනේ කියලා එකක් නෑනේ මට චීත්‍යයක් වැද්දක් හැටියක් දුන්නත් මට ඒකට බහින්න පුළුවන් එතකොට මාව වයසක කරත් චරිතයකට මට ඒක අයියෝ කියලා එකක් නෑ ඒ කියන්නේ. ඉතින් ඒ නිසා මේ එතකොට චරිත කරන්නත් හරිම ලේසි පවතිනත් ශේෂ්ත්‍රේ හරිම ලේසි මේ කියන්නේ තමන් තිරේ ලස්සන්ටම ඉන්න ඕනේ හැමදාමත් කියන සංකල්පයෙන් අපි බෑර වෙන්න ඕනේ. මං හිතන ගොඩාක් අලුත් પરම්පරාවේ නළු නිළියන්ට වෙලා තියෙන එක කියන්න ඕනේ මාධ්‍යනොත් මම මේ දෙයක් තමයි තමන් හැමදාම මේ රූපේ තියෙන්නේ නැහැ කියන එක අවබෝධයක් නැහැ තමන්ගේ වෘත්තිය කුමන හෝ වුණත් මේක අපිට ඕන විදිහට මේක තියාගන්න බැහැනේ මේක කාලෙත් එක්ක වෙනස් වෙනවනේ මගේ කුණ්ඩේ වෙනස් වෙනවා මගේ කුණ්ඩේ යනවා මේ මේක මේ මේ වයස්ගත වීම තේරුම් ගන්න ඕනේ මොන වෘත්තිය හිටියත් එතකොට අපේ අලුත් අය පොඩ්ඩක්වත් කැමති නැහැ චරිතයකට මේකප් එකක් දැම්මහම ගැමික ගම්ම ගන්රාධපුරේ ඉන්න අපි මේ මස්කාරා එහෙම ගාලා ලිප්ස්ටික් ගාලා එහෙම ඉන්නේ නෑනේ. ඒකට ටක් ගාලා ගිහලා මේකප් ආටිස්ට් වරෙන් ගිහලා සුට්ටක් ගා ගන්නවා. හරිද? ඒකට තව සුට්ට මොනාරි ගා තියෙන මොනාරි පොක්ස් එකක් අරන් ගිහලා මේ පවුඩර් කරගන්න. ඉතින් ඒගලන්ට තේරෙන්නේ මේ මේක චරිතයක් කියන්නේ මොකද්ද? චරිතයකට ප්‍රවිෂ්ඨ වෙනවා කියන්නේ කුමක්ද? එතකොට මේක මම පොඩි චරිතයක්. ඒතොර ගමක ඉඳලා නෙමෙයි ගමට වැටිලා. ඉතින් හොඳට තේරෙනවා අයිබ්‍රෝස් ඉස්සර අපි කැරක්ටර් එකට යනකොට මේ අයිබ්‍රෝස් ප්ලග් කරන්නේ කියන්නේ ගලවන්නේ නැහැ. මොකද ගම්බල අයව කරන්නේ නැහැ. එතකොට චරිතයට එහෙමවත් අපි මේ මේ එහෙම හානියක් වෙනවට කැමති නැහැ. මම හිතන්නේ චරිතාංග නිලියන් බිහි වෙන්න තේදෙත් ඒක මේකප් ආටිස්ට් කෙනෙක් ඇත්තටම සමහර නාට්‍ය වලට ඕනේ ඕනේ වෙන්නේ නැහැ දැන්. මොකද තම තමම මේකප් කරගන්න නිසා. ඉතින් ඔහොම ප්‍රශ්න ගණනාවක් තියෙනවා. තරුණ පරම්පරාව දක්ෂයි. නමුත් සමහර විට මේක අවබෝධකින් තොරව යන ස්වභාවයකුත් තියෙනවා. අපි ජීවිතේ ලස්සනට ගලාගෙන ගිය හැටි අත්දැකීම් එක කතා කරනවා වගේම ඒ හඬින් ගයනවන්නත් අපි ආසයි. කතාවේ අවසානයයි
කාලයක් ඉඳන් ජීවිතේ ගෙවිච්ච කාලේ දිහා අපෝ හැරිලා බලනකොට එදා මෙහෙම නොවුනා නම් හොඳයි. එහෙම නැත්නම් මෙහෙම දෙයක් නොකළා නම් හොඳයි. එහෙම හිතන අවස්ථා මොන හරි තියෙනවද කියන්නේ? එහෙනම් මං කිව්වේ මට කවදාකවත් මං එහෙම හිතන්නේ නැහැ. ඒක හිතන්නේ හැම දෙයක්ම හොඳ දෙයක් විදිහට බලනවා. හැම දෙයක්ම හොඳ දෙයක් විදිහට කිසිම දවසක අපිට හිතන්න බෑ අපි ජීවිතේ පටන් ගන්න ප්‍රමාද වැඩි කියලා. ඔබ අවුරුදු 50 වුණත් ඔබට අද වුණත් ඔබගේ ජීවිතේ පටන් ගන්න පුළුවන්. ඔබ අවුරුදු 60 වුණත් ඔබටත් ඔබගේ ජීවිතේ පටන් ගන්න පුළුවන්. අපි කිසිම දවසක කිසිම දෙයකට ප්‍රමාද නැහැ. සහ අතීතයේ වෙච්ච කිසිම දෙයක් ගැන කිසිම විදිහකින් තැවෙන්න එපා. අතීතය කියන්නේ ඉවර දෙයක්. මේ මොහොතේ ලස්සනට ජීවත් වෙන්න, මේ මොහොතේ හොඳට ජීවත් වෙන්න, මේ මොහොතේ සතුටින් ගලාගෙන යන්න දෙන්න. මගේ එක තමයි ජීවිතේ මම හිතන විදිහ. අතීතයේ දේවල් තියෙනවා තමයි. ඒව මතක් වෙනවත් තමයි. සමහර වැරදි තීරණ සමහර වැරදීම් එහෙම අපේ ජීවිත හැම කෙනෙක්ගේම ජීවිතේ තියෙන්න පුළුවන් දේවල්. කවුරුත් කිසිම කෙනෙක් නෑ එහෙම නොවිච්ච සහ නොවේ කියලා හිතන්න පුළුවන්. අපි දුවටත් ඒ දේ වෙන්න පුළුවන්. මේ ඔබටත් ඒ දේ වෙන්න පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් ඒක ගැන එල්ලිලා ජීවිතේ යන්න එපා. එක අතහැරලා ඔබ අද පටන් ගන්න. අපෝ එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා හිතලා අරගෙන අද පටන් ගන්න. එතකොට මම හිතන්නේ මේ හොඳට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හැම ආරම්භයක්ම අලුත් ආරම්භයක් විදිහට අරගෙන ඕනම වෙලාවක එතනින් ඉස්සරහට අරන් යන්න පුළුවන් කියලා ඔබ කියන්නේ. අර ආයමත් දුවක් මතක් කරපු වෙනදා. අර සමාජයේ සමහර මේ ගෑනු ළමයි ළඟ ආකල්පයක් තියෙනවා. දැන් අඩුත් ඇති. මම රස්සාව කරන්නේ කසාද බතිරකන්නේ කියලා කියන එකක් නේද? එතකොට මේ කියන්නේ ජීවිතේ යැපීමකට සූදානම් කියන වගේ අදහසක් නෙතන තියෙන. එතනින් එහා මට රිකවර්ණයක් තියෙනවා. රිකවර්ණයත් එක්කම යැපෙන්නත් පුළුවන් කියන එක. ඒ තත්ත්වය සම්පූර්ණයෙන් එපා කියලා. ඔව්. මාපියනොත් ගොඩක් වෙලාවට මේ අපේ මේ දියණියන් ඉන්න වෙලාවට ගොඩක් වෙලාවට තියෙන සල්ලි භාගේ තියෙනවා නම් කෙනෙකුට දුව දෙන්න කැමති එකක් තියෙනවානේ. නමුත් ඒව ඉතින් අපිට වෙනස් කරන්න බෑ. අපිට හිමි වෙන සහකරු සහකාරිය මේවා මම විශ්වාස කරන විදිහට මේවා අපේ අපි ඉපදෙනකොටම මේක සකස් වෙලා තියෙන අපේ අර චිප් එකක් වගේ දෙයක්. ඉතින් මේක කොයි විදිහකට හරි අපේ ජීවිතයට එන්න ඉන්න දරුවා එනවා, එන්න ඉන්න සැමියා එනවා, එන්න හම්බෙන්න ඉන්න දෙමාපිය හම්බෙනවා. අපි ඒ තැන්වල උපදින්නේ ඒ කර්ම රැස් කරපු නිසානේ. අපිට ඒ දේවල් සමහරවිට ජීවිතේ වෙන්නේ අපේ අපි සකස් කරගෙන ආපු කර්මයක් විදිහට කියලා තමයි මම විශ්වාස කරන දෙයක. අපිට බලක්වන්න බෑ. ඉතින් බලක් ඉගෙන යන්න පුළුවන් ගමනකුත් නෙමෙයි. ඉතින් ඒක ස්වභාවය අනුව අපිට සිද්ධ වෙනවා. නමුත් අර කියන විදිහට අපි දැන් ජීවිතයේ මේ දියණියකට විශේෂයෙන් අපි මම අර කලින් කිව්වා වගේ මම කියන්නේ හැමතිස්සෙම මේ දියණියකට තමයි දායාදත් හොඳට දෙන්න ඕනේ. පාලයට නෙමෙයි පවුලේ කිතර දෙන්න ඕනේ. මාලයා කවුරුනක් කමන්නේ දුවේකට තමයි දායාදයක් හරි දෙන්න ඕනේ. මොකද කාන්තාව කෙනකෙන හරිම කොයි හරිම මේ ශක්තිමත් කරලා තියන්න ඕනේ. ශක්තිමත් කරලා තියන්න ඕනේ ආර්ථික පැත්තෙන්. අනික මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අම්මලා දුවෙක්ව බාර ගන්න යන්නේ උඹ නම් ආයෙත් අපේ ගෙදර එන්න එපා. ඔය පවුල කඩාගෙන කියලා කියනවනේ නා. එහෙම කරන්න එපා මං කියන්නේ. කියන්නේ හැමතිස්සෙම ඒ පවුලේ ආරක්ෂාව ලැබෙන තැනදී අය හරිම සුරක්ෂිතයි. වෙන තැනකට ආරක්ෂාවක් සොයන් යනවට වඩා අම්මා තාත්තා සහෝදර සහෝදරියන්ගෙන් ඒක ලැබෙනවා නම් එයාට වැරදි දෙයකට තවත් වැරද්දක් කරගන්න ජීවිතේ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි කරන්නේ මේ එහෙම කෙනෙක්ව ඉක්මනට මේ අයින් කරන එකනේ අපි කරන්නේ. දෙමාපියොත් එහෙම අපිට ලැජ්ජ කරා. ආයෙත් නම් එන්න එපා. අපෙන් අහනවා අපි මොකද කියන්නේ දැන් මේ එහෙම දේවල්. මං කියන්නේ විවාහය විතරක් නෙමෙයි අද ගෑල් ළමයින්ට ප්‍රේම සම්බන්ධතා නිසාත් ගොඩක් කරදර සිද්ධ වෙන අවධියක්නේ. සමහර ලාවට ඔවුන්ගේ පිටිමි ළමයි අතින් නොයෙකුත් කරදර සිද්ධ වෙලා. ඉතින් ඒවා දෙමාපියන් ඒවට රියැක්ට් කරන මේ ස්වරූපය අනුව ඒගොල්ලන්ගේ ජීවිත සම්පූර්ණ වෙන සමහර විට මේ නරක මනුස්සයෙක් එක්කම සමහර ලාවට ඉතුරු ටික ගත කරන්න තීරණය කරන්න පුළුවන්. මොකද දෙමාපියන්ගෙන් සහායක් සපෝට් එකක් නැහෙනි. ඒ කියන්නේ මේ වැරදි තීරණයම දැන් කරගත්තා නම් ඒ කියන්නේ එයාට ඒක ආයිත් හදාගන්න අවස්ථාවක් නැහැ කියලා දෙමාපියෝ හිතන්නේ. අම්මල ගොඩක් වෙලාවට දැන් නම් එහෙම නැහැ. මම හැමතිස්සෙම හිතන්නේ දැන් ප්‍රේම සම්බන්ධිතතාවයකදී දියණියකට වැරදුනත් විවාහයකදී දියණියකට වැරදුනත් මොන අවස්ථාවකදී හරි තමන්ගේ ගෑන ළමයකට වැරදුනත්
බෙකප් එකක් පවුලෙන් ලැබෙන්න ඕනේ. එතකොට ඒ ආරක්ෂාව, ඒ ආදරේ කරුණාව ඕනේ අවස්ථාවක ඇයට මේ රැකවරණයක් වෙනවා කියන එක තමයි ඊට වඩා කාන්තාවන් ශක්තිමත් වෙන්න ඕනේ කියන්නේ හැම තිස්සෙම හිතන්න ඕනේ මට ඊළඟ ස්ටෙප් එක මම මොකද තියන්නේ ඊළඟ මගේ ප්ලෑන් එක මොකද්ද ඒ ප්ලෑන් එක වැරදුනා බී ප්ලෑන් එක මගේ මොකද්ද බී ප්ලෑන් එක වැරදුනත් මගේ සී ප්ලෑන් එක මොකද්ද ඒව ABCD ගොඩක් යන්න පුළුවන් නමුත් කිසිම වෙලාවක හිතන්න එපා මගේ A B ප්ලෑන් දෙකම ඉවරයි මමත් ඉවරයි කියන තැන හිතන්න නැතුව ආර්ථිකේ පුළුවන් තරම් උනත් Taman දන්න ගෙතුන් කර්මාන්තකින් හරි කේක් හදන්න දන්නවා නම් ඒක කමෙන් හරි Tamanගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕන කියලා තමයි මට හිතෙන්නේ BC වලට ගිය නිසා අඩු තරමේ ඒවත් තියෙන්න ඕන නේ කියන්නේ මොකක් හරි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ ඒක තමයි දක්ෂ ධෛර්යමත් ජීවිතයක් නොඅඩුව හිනාවෙන් තවරපු ආදරණීය චරිතයක් අපි අද උදෙන්ම කතා කරන්න ගෙන්න ගත්තා මේ හිනා වෙලා ඉන්නවා තමයි ජීවිතේට කොච්චර හයිය තියනවද ධෛර්යය තියනවද වටිනාකම් තියනවද වටිනාකම් මුරගා බලපු අවස්ථා තියනවද ඒ අද්දකින් ජීවිතේට ආදේශ කරගත්තේ කොහොමද වගේ ගොඩක් පැති එක්ක මම හිතන්නේ හිමාලි සාරංගගේ ජීවිතය ඇතුලේ හොඳට හොන අරකට අපි අහපු ප්‍රශ්නත් එක්ක කිමිදෙන්න පුළුවන් කරා කියලා අපි හිතනවා අමාරු ප්‍රශ්න ටිකක් කැවුනද අමාරුද ඔයාට මම හිතන් ඉන්නේ නිකන් මං ආවේ කොහොමද මේ ඉතින් කොහොමද ආසනාට්‍ය මොකද්ද ඒ වගේ අය කියලා එනට වෙනම පැත්තකට අපි කතා බහගෙන ඉනිච්චා ඒවා අපි දැක්කනේ ආවේ කොහොමද පිටි කොහොමද කරේ මොනවද එහෙමනම් හිමාලියක්ගේ ඔය හයිය ජීවිතේට තවත් හයිය ලැබිලා තවත් ආලෝකමත් වෙලා අර වචන වලින් මතු කරපු ජීවිතේම ඉදිරියට අරගෙන යන්න තවදුරටත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි අද උදෙම අපි වෙනුවෙන් ආවට බොහොම ස්තුතියි ආයුබෝවන්